අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයේ 9:10 ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනපති හමුවේ උත්සව වියදම් නැතුවම නව ඇමතිවරුන් වැඩ අරඹයි චූඩා මාණික්‍ය රුවන්වැලි සෑමලුවට මුලින්ම දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි හා ජපාන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණා ඇමරිකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් මාටින් කෙලි දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනි රෙන්සුල්ලියාන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතාද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී සුහද කතාබහක නිරත වුණා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් තොටිහිරෝ කිතමුරා නියෝජ්‍ය ලේකම් තකේසි ඔසගියන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මේ අතර ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ හමු වුණා බංග්ලාදේශ රජයේ වෙන වෙන ජනාධිපතිතුමා වෙත සුබතුන් පිරිනැමීමට මහකොමසාරිස්වරයා මෙහිදී කටයුතු කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බහාර දිය යුතු බවට ජනතාව තුළ දීර්ඝ කාලීනව පැවති මතය එතුමාගේ ජයග්‍රහණයට හේතු වූ බව අමරපුරම් නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගුඩ ධම්මවාස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගුඩ ධම්මවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රට මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කළ මහනාහිමියන් බාධක මැඩලමින් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ජනාධිපතිතුමාට සිදුව ඇති බවද මෙහිදී පෙන්වා දුන්නා. ඔබතුමා මේ රටට සේවාව සිදු කරයි කියන බලාපොරොත්තුව තමයි රටේ ජනතාව මේ පෙන්නුම් කළේ. ඒ නිසා අපේ රටේ භාෂාව ධර්මීය ශාස්ත්‍රය දියුණු කර ගැනීම ඒ වගේම අපරාධ අද කටටත් තුඩින් ගිහින් විවිධ ආකාර දූෂණ වැඩ ඒ වගේම අල්ලස් ගැනීම ඒවා නිකන් සාමාන්‍ය දෙයක් සුළු සේවකයන් අතර පවා අල්ලසක් නොගෙන වැඩක් කර නොදෙන තත්ත්වයට රත්පත් වෙලා තිබෙනවා ඔබ බුද්ධිමත් විදිහට අපි දන්නෝ පාරවල් ටික හැදුව මේ රටේ යුද්ධේ නිම කළා සිංහල මිනිසු දුක් විඳන අර දෙමළ අය උතුරේ ඒ වගේ තුන් ගුණයක් දුක් විඳිනවා එහෙම නැත්නම් අදත් අපි පහා ආගාදයට වැටිලා ඒ වගේ අවස්ථා වෝචිත පරිදි ඔබතුමා කළ ඒ ක්‍රියාදාමය සාර්ථක වීම නිසා තමයි ජනතාව කෙලිහි ගුණයක් වශයෙන් මේ රට හදන්න ගෝඨාභය මහත්තයාට දෙන්න ඕනේ ඔය කතාව අද ඉන්නේ දැන් අවුරුදු 5-6ක වගේ ඉඳන් ඊටත් කලින් ඉඳලා ඒක මෝරල අද පල ගන්න ඕන තත්ත්වයට පත් වෙනවා කියන ඒ වුණත් අපිත් එදා උදේ චන්ද ප්‍රතිඵල බලද්දී අපිට හිත එහාම මෙහා කරගත්ත වැරදුනා නේද කියන්නේ. උදේ චන්ද අහනකොට අපි ආගින්න. නමුත් දවල් වෙනකොට ඒ තත්ත්වය ඔක්කොම දැස්. ජනතාව එක තීරණයක් අරගෙන තිබුණා. ඒක ක්‍රියාත්මක කළා. ඒ නිසා දැන් ඔබතුමාට අර පැත්තට ආවඩන්න ඕනත් නෑ. අනේ මේ ඇමතිකම් ගන්න ඔබතුමාලගේ උදව් කරන්න. ඒ කිසිම දෙයකට ඉඩක් නොතබා ඔබතුමාට අභීත පුද්ගලයෙක් වශයෙන් රජයක් පිහිටුවලා අවශ්‍ය ආකාරයෙන් ජනතාව ඔබතුමාට මේ බලය පවරලා තියෙනවා. ඔබතුමා ප්‍රකාශ කළා මමත් මගේ යුතුකම කරනවා කියලා. ඒ නිසා දැන් මේ ටිකට ඉදිරිපත් කළ ඔබතුමාගේ අදහස නිසා අර පින්තූර ගැලවීම මේවා ඒ කරපු කීපෙන් ජනතාව තුළ අමුතු හයියක් ලැබුණා. ඒ වගේම අවංක හොඳ නිරධාරීන් ඉන්නවා අපේ රටේ තාම ඒ අයගේ සහයෝගය ලබාගෙන මේ රටේ සම්බුද්ධ ශාසනය ජනතාවත් ඒ වගේම සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ග ඔය කාට ගැනත් අපේ විශේෂ අමුත්තක් නැහැ ඒ සහෝදරත්වය ඇති කරගෙන රට රාජා භවතු ධම්මිකෝ
ධාර්මික රජක් රජයක් කරන් ගැටේවා කියලා ඉතරාක්නා නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරි නව දේශපාලන සංස්කෘතිය තුළින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම ඇමති මණ්ඩලය සතුවන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ පළමුවෙන්ම දිවුරුම් දීම සිදු කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු සහ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් වැනි අමාත්‍යතුරුයන්හි දිවුරුම් දෙනු ලැබුවා. නිමල් සිරිපාලද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ අධිකරණ මාන හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි. ආරුමුගන් තුණ්ඩමන් ප්‍රජා සයබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. දිනේෂ් කුණවර්ධන මහතා විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍ය දුරෙහි දිවුරුම් දුන්නා. ඩග්ලස් දේවානන්ද මහතා දිවුරුම් දුන්නේ දීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස පළමුව දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව ඒ මහත්මිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දුරේද දිවුරුම් දෙනු ලැබුවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍ය දුරෙහි දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. ඒ මහතා උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය දුරේද දිවුරුම් දුන්නා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි පත් කෙරුණේ. චමල් රාජපක්ෂ මහතා පළමුව දිවුරුම් දෙනු ලැබුවේ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඩලස් අලාපිරිමු මහතා අධ්‍යාපන අමාත්‍ය දුරෙහි දිවුරුම් දුන්නා. අනතුරුව ඒ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය දුරෙහිද දිවුරුම් දෙනු ලැබුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍ය දුර දෙකක දිවුරුම් දෙනු ලැබුවා. ඒ මාර්ග සහ මහා මාර්ග අමාත්‍යංශය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහායි. විමල් වීරවංශ මහතා පළමුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දුරෙහි දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව කර්මන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසද ඒ මහතා දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර මහතා දිවුරුම් දෙනු ලැබුවේ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව ඒ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය දුරේ හා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය දුරෙහි දිවුරුම් දෙනු ලැබුවේ එස්.එම්. චන්ද්‍රසේන මහතායි. රමේෂ් පතිරණ මහතා දිවුරුම් දෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය දුරේ. ප්‍රසන්න රණතුංග මහතා පළමුව කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්තන අමාත්‍යතුරේත් අනතුරුව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යතුරේත් දිවුරුම් දුන්නා. නව අමාත්‍යරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සභාව ඇමතුවා. අපි මේ කාලය තුළ පිහිටවලා තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ කාලය තුළ අපි පිහිටවපු ආණ්ඩුව ප්‍රධාන වශයෙන් අපි ඉදිරිපත් කරපු සැලැස්මේ මූලිකව අපි ජනතාවට පොරොන්දු වුණු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සීමා වුණු රජය. ඒක නිසා තමයි අපි 15 දෙනෙකුට සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තේ. දිලන්නවා පසුගිය වකවානුව තුළ මේ රටේ මහජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් පළ වුණා. නව රජය එම සංස්කෘතියෙන් ඉවතට යවිලා ජනතාව බලාපොරොත්තු වෙන අලුත් යුගයකට යා යුතුයි. මේ කාලය තුළ අපේ උපරිම හැකියාව යොදලා ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වුණු ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබ සමගේ සහාය මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. අපි අමාත්‍ය මණ්ඩලයේ 15කට සීමා කරා. පසු ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නට නියමිතයි. කවුරුත් දන්නවා මීට ඉස්සෙල්ලා පත් කරපු රාජ්‍ය අමාත්‍යවරු සහ උපාධිවරුන්ට අත්සන ප්‍රැක්ටිස් කරා විතරයි එයාට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ චෝදනාවට ලක් වෙන්න
නිසා ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඒ වුන්ගේ රාජකාරිය ඉටු කිරීම සම්පූර්ණ සහාය ලබා දෙන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අමාත්‍යයන් යටතේ පවත්න රාජ්‍ය විවසාය සාධ්‍ය සංස්ථා මේ වගේ අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරු සාර්ථකව ගෙනියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් තියෙන වෘත්තිමය වගේම දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා තිබෙනවා තේරීම් මණ්ඩලයක් හරහා අපි මේ අය තෝරා ගන්නවා කියන එක. නව අමාත්‍යවරුන් ලෙස පෙරවරුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය රාජකාරී කටයුතු අද දිනේම ආරම්භ කළා. නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කෙරුණේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි. ඒ මහතා අධිකරණ අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම තුළ එතුම සහතිකයක් දෙනවා. මේ රටේ එතුමාගේ අයවැයේ ජාතික ආරක්ෂාවට අරුණම ඊළඟ ප්‍රමුඛත්වය දෙන්නේ අධ්‍යාපනයට කියලා. අපේ නිලධාරීන් සිදුනාගෙම ඉල්ලන්නේ ඒකට කැප වෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ අගමැතිතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හෝ මගේ ප්‍රව සහිත බැනර් ප්‍රව සහිත පෝස්ටර් මේ පරිශ්‍රය තුළ හෝ එළියේ බුද්ධ සමිති විසින් හෝ වෙන කිසිම දෙයක් විසින් ප්‍රදර්ශනය කරන්න යන්න එපා. ඒක අපිට කරන ලොකුම ගෞරවයක්. සහ දේශපාලඥයන් පිළිගැනීම සඳහා කියන රුපියල් 100ක මුදලක් වියදම් කළා කිසිදු ආකාරයක උත්සව සංවිධානය කරන්න එපා. ඒක අද දවසේ කරන පළවෙනි ඉල්ලීම. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ මෙන්ම උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස බන්තුල ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කළේ සිය අමාත්‍යංශයේදී. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මූලික ජාතික අරමුණක් තමයි මේ රටේ ජාතියේ හදවත දරුවන් ගුණ නැන බල සුව සපිරි විශ්වයට සම්පතක් විය හැකි මානව ප්‍රාග්ධනයක් රට තුල ගොඩනැංගීම. දරුවන් දෙස තාත්තා කෙනෙක් බලන ආකාරයට බලන්න පුළුවන්. ගුරුවරයෙක් ලෙස දීර්ඝකාලීන අධ්‍යක්ෂින් ප්‍රමාණයක් ලැබලා දීලා තිබෙන මට මෙම වගකීම බාර දීම සම්බන්ධයෙන් මම එතුමාට ස්තුතිවන්ත වෙන අතර සෑම දරුවෙකුටම උසස් අගයක් එකතු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැමගේ අනුග්‍රහයත් ආශිර්වාදයත් මම බලාපොරොත්තු වෙනවා. මහින්ද අමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දියුරුම් දුන්නේ මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසයි. ඒ මහතා සිය අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ලෙස පත් කළ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද අද දිනේම සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. जनाधिपति गोटाभय राजपक्ष मेत्मे जनाधिपति वर्तमान ग्रमा महिंद्र राजपक्ष मेत्मक मेरटे जनता बलापुर सेवा अभी पौलक मिनीसुटे मेरटे जनता बट पद सौख्य सेवा वक्लबादेन्वेमु ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි. ඒ මහතාද රාජකාරී ආරම්භ කළේ සිය අමාත්‍යංශයේදී. අද අපි මේ වැඩ ආරම්භ කිරීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති වලට අනුකූලව මේ උත්සවය කරන්නේ. බොහොම ජාම්බ අපේ වැඩ විතරක් පෙන්නමු. වැඩ කරලා රට හදමු. ඒකට තමුන්නාන්සලාගේ සහාය මට නිරන්තරයෙන් ලැබේවායි කියලා බලාපොරොත්තු වෙනවා. හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා. එහිදී කාර්ය මණ්ඩලයේ ඇතුළු රැස සිටි පිරිස ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තමන් හෝ පවතින යාන්ත්‍රණය හෝ වග කිව යුතු නැති බවයි. අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස ඇමතුමා මම යෝජනා කරා. මම බාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද. ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩි කරන්නට අවස්ථාව ලැබුණා. මේ ඡන්ද තිබුණ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ යන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට බාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩ කටයුතු කරපු බවට
මට සහතික වෙන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ අඩපණ කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රයෙන්වත් සිදුුනේ නැහැ. නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තිය අපි වටහා ගත්තාම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ. අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑයේ අභිනවයෙන් පළඳවන චූඩාමාණික කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරස්ථානයේ සිට අනුරාධපුරය දක්වා අද රැගෙන ගියා. රුවන්වැලි සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩාමාණිකේ රැගත් කරඬු සහිත පෙරහැර කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරස්ථානයේ සිට රැගෙන යමේ රථ පෙරහැර අදුදැසන ගමන් ආරම්භ කළා. ඒත්කද රජ මහ විහාරාධිපති පූජ්‍යාන මඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැත්තේ මගදීපස රැස්ව සිටමින් ජනතාව ඒ වැඳ පුදා ගැනීමට එක් වුණා. අද පස්වරුව වන විට චූඩාමාණිකය අනුරාධපුරයට රැගෙන ගිය බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. චූඩාමාණිකය අද සිට ලබන 25 වෙනිදා දහවල් 12 දක්වා රුවන්වැලිසෑ මළුවේදී වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වෙනවා. 25 වනදා රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නියමිත අතර චූඩාමාණිකය සහිත කොත නිරාවරණය කිරීම සිදුවන්නේ ලබන 26 වෙනිදායි. මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. එහිදී කරුණු රැසක් පිළිබඳ හෙළි කෙරුණා. ශානි අබේසේකර කියන පුද්ගලයා තමයි 88-89 මේ රටේ 60,000ක් තරුණයෝ ටයර් සෑවල දැවෙනකොට ගංගාවල පාවෙනකොට ඒ කාර්යභාරය සඳහා ප්‍රේමදාස ජනාධිපතිතුමාට දෙවන්ත සහයක් ලබා දීපු නිවාස ඇමති සිරිසේන කුරේගේ පුද්ගලික ආරක්ෂක හෙවත් බොඩිගාඩ්. ඔබ දන්නවා 2003 කුප්‍රකට මිලේනියම් සිටි පාවා දීම. කුළුසිරි උඩුගම්පල මේක දැනුම් දෙන්නේ මේ ආරක්ෂිත නිවාසය අගමැති රනිල් වික්‍රමසිංහව මරන්න කුමන්ත්‍රණය කරන නිවසක් කියලා. ඒක හිටපු ඔක්කොම අත්අඩංගුවට අරගෙන දැන් මේ කුළුසිරි උඩුගම්පලගේ සහෝදරියගේ පුතා තමයි ශානි අබේසේකර. පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. 2015 ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවත් සමග සසඳන විට මෙවර 19ක් වාර්තා වී තිබෙනවා. 2015 ජනාධිපතිවරණයට අදාළව පශ්චාත් මැතිවරණ පැමිණිලි 49ක් පොලිස් ස්ථාන වෙත ලැබී තිබෙනවා. මේ අනුවත් පැහැදිලි මෙවර පශ්චාත් මැතිවරණ පැමිණිලි ලැබීම අවම මට්ටමක පැවති බව. කෙසේ නමුත් ආරක්ෂක ලේකම්තුමා නිශ්චිතව උපදෙස් ලබා දීලා තිබෙනවා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර උපරිමයෙන්ම ගන්නා ලෙසටත්, ඒ වගේම සාමය කඩවන ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් ගරු ආරක්ෂක ලේකම්තුමා නිශ්චිතව උපදෙස් ලබා දීලා තිබෙනවා. නියමිත කාලයට පෙර මහා මැතිවරණයකට ගියොත් එක්සත් ජාතික පක්ෂය විනාශ වන බව හිටපු කතානායකවරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසනවා. ගම්පහ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම මාධ්‍ය හමුවට එක් වුණා. නියමිත කාලයට පෙර නම් පාර්ලිමේන්තුව විසුරවන්නට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දෙන්න එපා. පාර්ලිමේන්තුව විසුරවන හදිසි තන්ත්‍රයකට යන්න බෑ. UMP එක විනාශ කිරීමේ ඉඩ දීමත් තමයි මේකට එහෙම දුන්නොත්. ඔබතුමාගේ නැති ඇමතිවරුන් කියපු කතාවල වලට නේද මේ ඡන්දය අනිත් පැත්ත හැරුණ. ඒ කියන්නේ සිංහල බෞද්ධ පදනමක් මත මේ ඡන්දය ගොඩනැගීමට හේතුනේ ඒ කරුණ නෙමෙයි. මේ විශ්වාස කරන ඇති මොනාර හේතු තියෙනවනේ. ඒ හින්දානේ මේක පරාජය වුණේ. පරාජය වෙන්නේ එවැනි හේතුන් නිසා. අපි කාගෙත් තිබිච්ච අඩුපාඩු නිසා. අපි මමත් ඇතුළුව. පසුගිය රජයේ සමයේ සීමා නිර්ණ කටයුතු ප්‍රමාද කිරීම වලට ලක් කළ බැවින් ඉදිරි පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාද විය හැකි බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑ කඩුව මහතා පවසනවා. දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට එක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑ කඩුව මහතා අනතුරුව මල්වතු මහා විහාරයේ වෙත පැමිණියා. එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි ආණ්ඩුකාරවරයා කටයුතු කළේ. පූජ්‍ය දිඹුල් කුමරේ විමලදම්ම සහ පූජ්‍ය නියංගොඩ විජිත සිරියන මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ටිකිරි කොබ්බෑ කඩුව මහතා කටයුතු කළා. ඉන් අනතුරුව රාමඤ්ඤණිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි ටිකිරි කොබ්බෑ කඩුව මහතා කටයුතු කළේ. එමෙන්ම ගැටබේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්‍ය කැප්පෙටිපුල සිරිවිමල සහ අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය අනමඩුවේ ධම්මදස්ස යන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කළා. ඇත්තටම පළාත්බා මැතිවරණයේ කල්යාමට හේතු සාධක රාශියක් තියෙනවා. මුලින්ම සීමා නිර්ණක වාර්තාව ප්‍රමාද වීම නිසා, ඒ කොමිටි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම නිසා ප්‍රමාදයක්
ඇති වුණා නමුත් දැන් අලුත් කමිටියක් පත් කළා තවත් සෑහෙන කාලයක් පරත්තබා ඡන්දය සඳහා ගත වෙයි එම නිසා මා විශ්වාස කරනවා ඊට කලින් මහමැතිවරණයක් පැවැත්වීමට ඉඩ කර තියෙනවා කියලා කතා කරනවට වඩා වැඩ කරන ක්‍රමයක් තමයි අපේ අලුත් ජනාධිපතිතුමා විශේෂයෙන්ම හඳුන්වා දීලා තියෙන්නේ දැන් ව්‍යාපාරික පුවත් सिंगर लाइफ स्टाइल प्रदर्शन बंडार नायक जात्यंतर सम्मान शाला वेदी अद आरंभ किरुना एम समागम सभापति मोहन पंडित के सह प्रधान विधायक निर्धारी महेश विजयवर्धन महातुरुण गे प्रधान निवस अवश्य गृह बांड विद्युली उपकरण एतलु बहांड रसाक विशेष वट्टम्यडते मेहदी मिलदी गनीमट हकियावती मेनमा दरुदरी अंट विनोदरीमट अवस्था रसाक्द मेहदी हिमकर दितिबीम विशेषत्वयाक प्रदर्शन एलमिन इरिदादा क्वापवत वेनमा ये समग्र प्रवृत्ति अवसान बनवा ओबटे सुबह रात्रि आक www.ipnnews.lk